අයිබෝන් ඔක්කොටම මම මේ දැන් ඉන්නේ ගාලුමෝදුර අරගල පිටියේ අද මාර්තු 31 වෙනිදා මිරිහාන සිද්ධියට අදාළ සීලුම් මාත් ඇතුළු සීලුම් සැකකරුවන් 54 දෙනා ගරු මහේස්ත්‍රාත් අධිකරණ ගංගොඩවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගරු මහේස්ත්‍රාත් තුමා අපමත මුදා හැරියා මීළඟ නඩු දිනේ මැයි මාස 27 වෙනි දින එතකොට ඒ අවස්ථාවේදී පොලිසියෙන් ගරු මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලීමක් කරා CID එකට අපගෙන් නැවතත් ප්‍රකාශයක් කිරීමට පැමිණෙන ලෙස ඉල්ලීමක් කරන්න කියලා අපි මේ වෙනකොට CID එකට ප්‍රකාශ හතරක් දීලා තියෙනවා අපි එතකොට ඇයි මේ එතකොට ගරු මහේස්ත්‍රාත්තුමා ඔවුන්ට නියෝග කරා මෙම පුද්ගලයන්ට මේ දැනටමත් CID එකට ප්‍රකාශ ලබා දී ඇති හේයින් නැවතත් මොවුන් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැහැ කියලා ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා ගරු මහේස්ත්‍රාත්තුමාට ඒ වෙනුවෙන් ගත තීරණය වෙනුවෙන් මම අහන්න කැමතියි එතකොට අපිට පුළුවන් අපිට ගහපු අය ඔක්කොම අඳුර ගන්න අපිට පුළුවන් අපිට ගහපු අය ඔක්කොම අඳුර ගන්න හැබැයි බස් එකට ගිනි තිබ්බේ කවුද කියලා අද වෙනකන් අඳුර ගන්න බැරි වෙලා තියෙනවා ඒගොල්ලන්ට එතකොට එතන CCTV footage ඒගොල්ලෝ ගාව තියෙනවා නම් අපිට අත් දෙක බැඳලා දන්වැල් දාලා මූණට රෙද්දක් දාලා අපිට ගැහුවේ බැටන් පොළු වලින් යකඩ පොළු වලින් දන්වැල් වලින් අපිට ගැහුවේ එතකොට ඒගොල්ලන්ට පුළුවන් නම් අපෙන් 3-4 පාරක් ප්‍රශ්න කළා පස්වෙනි පාරට ප්‍රශ්න කරන්න ඇයි බැරි අපිට ගහන අවස්ථාවේ එතන තියෙන CCTV footage අපිට පෙන්නලා ඔවුන් අත්අඩංගුවට ගන්න මේක නිකන් අපි 54 දෙනෙක් අර පප්ප ගමයි මේ රෝමන් කාර්යෝ දෙපැත්තට බෙදිලා 54 දෙනා 27 බෙදිලා ගහගෙන මේ කවුද ගැහුවේ නැද්ද කියලා හොයනවා වගේ මං අපි CID කරන්නේ ඒක එතකොට මේකද CID එකේ වගකීම අපේ නැවත ප්‍රශ්න කිරීමද නැත්නම් අපිට ගහපු අවස්ථාවේ තිබ්බ CCTV footage බස් එකට ගිනි තිබ්බ වෙලේ තිබ්බ CCTV footage තියෙනවා නම් අපිට ගහපු අවස්ථාවේ තියෙන CCTV footage ඕගොල්ලෝ ගාව අනිවාර්යයෙන්ම තියෙනවා ඒකින් හින්දා ඒව පෙන්නලා අපිව ඔවුන්ට හඳුනා ගන්න පෙරට්ටුවක් දුන්නා පොලිසියට අපිව හඳුනා ගන්න පෙරට්ටුවක් දුන්න 54 දෙනා පොලිසිය අපහසුත් වුණා අපේ කිසිදු අයෙකු හඳුනා ගන්න එවෙලේම ස්ථානයේ හිටියා කියලා ඒකින්ද අපිම අපිට බැරිද අපිට ගහපු අය හඳුනා ගන්න එතකොට ඒකට කිසිම හඳුනා ගැනීම පෙරට්ටුවක් කැඳවනවා හැරෙන්න නැවත නැවතත් අපෙන් ප්‍රශ්න කරන මේ අවුරුද්ද අපේන්නේ දැන් මං ඉන්නේ ගාල්මෝදුර පිටි අරගලේ ඉන්නේ මම අරගල බී භූමියේ ඉන්නේ දැන් මේගොල්ලෝ උදේ 6 ඉඳන් 2 වෙනකන් ඇඳිරි නීතිය දානවා එතකොට ප්‍රභාකරන්ට ගෙහුවේ ඇඳිරි නීතිය දාලාද ප්‍රභාකරන්ට ගෙහුවේ ඇඳිරි නීතිය දාලාද ජෙනරල් ෆොන්සේකා එතකොට ඇඳිරි නීතිය දෙමීම අවශ්‍යතාවයක් නැහැ මේ ඇඳිරි නීතිය දෙමීමේ එක් කර්මුණක් තමයි මේ අරගලේ තියෙන හඬ බාල කිරීම එතකොට ඊයේ අගමැතිතුමා දිවුරුම් දුන්නා නව අගමැති කර මේ කෙනෙක් දිවුරුම් දුන්න අයියේ එතකොට ඒගොල්ලෝ අගමැති විදිහට පත් කරගත්තේ ඒගොල්ලෝ ගාව ඉන්න සමීපතම කෙනා ඒ කියන්නේ මහින්ද රාජපක්ෂව සහ රාජපක්ෂ පවුල බේර ගන්න පුළුවන් සමීපතම කෙනා තමයි මේ බාරගත්තේ එතකොට කහඳගම ඇතුළු දැන් මහින්ද රාජපක්ෂ සහ ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ රෝහිත අබේගුණවර්ධන මේ ඉදිරිපත් කරපු සියලු මේ ඒවපු හෙන්චයි රුපියල් 5000ට කඩේ ගිය හෙන්චයියන්ට හරිද මේ හෙන්චයියන්ට මයිනගෝගමට ගහන්න පුළුවන් නම් එතන තියෙන CCTV footage ඕගොල්ලෝ ගාව නැද්ද එතන CCTV footage තිබ්බනම් කාවත් අත්අඩංගුවට අරන් නැද්ද ඇයි මහින්ද රාජපක්ෂෙන් කට උත්තරයක් ගන්න නැද්ද CID එකෙන් අපි ඇයි හතර පාරක් CID එකට යන්න ඕනේ තොර ඒක තමයි මං අහන්නේ. එතකොට දැන් දෙක වෙනකන් ඇඳිරි නීතිය දාලා තිනවා මේක සම්පූර්ණයෙන්ම කුමන්ත්‍රණයක් අරගල භූමියේ මේ දවස් දෙකකට කලින් ශබ්ද විකාශන යන්ත්‍රයකින් නිකුත් කරා කිසිදු කෙනෙක්ට වෙරළාශ්‍රිතව හා පාරේ සිටිය නොහැකි කියලා මේගොල්ලෝ තනි කර හදන්නේ මේ අරගල භූමිය හඬ බාල කරන්න එදත් කරා අදත් කරා හෙටත් කරයි. නමුත් අපි තරුණ ප්‍රජාව හැටියට ගෝඨාභය රාජපක්ෂ ඔයා යනකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යනකම් මේ තරුණ අරගලේ ඒ විදිහටම සිද්ධ ක්‍රියාත්මක වෙනවා වැස්සෙන් බාධායි අවුෙන් බාධායි වැහි පිට වැහි ගැහුවත් වැහි පිට වැහි වැස්සත් අපි මේ අරගලේ නවත්තන්නේ නැහැ එතකොට හදිසිය හරි මහින්ද රාජපක්ෂව මොකක් හරි හේතුවකින් අත්අඩංගුවට ගත්තොත් අනිද්දාට දුමින්ද සිල්වර දුන්නා වගේ ජනාධිපති පුසමාව දිල එළියට ගනි එතකොට චෝදනාව වෙන්නේ නිදාස් එතකොට මේකද මේ නීතිය කියන්නේ එතකොට මේගොල්ල තනිකර නීතිය අතර අරගෙන කඩයුතු කරන්නේ මම පොලිසියට පොලිසියක ඇරලි මර්ධන ඒකකයට එතකොට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ විශේෂ කාර්ය බලකායට කියනවා ඕගොල්ලන්ට උපරිම බලතල දීලා දෙනවා දැන් මොකක් හරි වුණොත් වෙඩි තියන්න මල්ලි වෙඩි තියන්න අයියේ කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් ඔයාටම තමයි මේවට වන්දි ගෙවන්න වෙන්නේ ඔයාටම තමයි හිරේ යන්න වෙන්නේ මේවට
මේ නියෝග දුන්න ඉහළ නිලධාරීන් මේගොල්ලෝ තනිකර බේරේ. ඔයා තමයි අර රඹුක්කන සිද්ධිය වගේ ඇතුළට යන්නේ. නියෝග දුන්නේ කවුරුවත් මේ ඇතුලේ ඉන්නේ කවුරුවත්. ඒකින්ද මේක තනිකරම සැලසුම් ගහ සහගතව කරපු ක්‍රියාවක්. මොකද ප්‍රභාකරන් මරද්දි කවදාවත් රටේ ඇඳිරි නීතිය දැම්මේ නැහැ. මොකක් හරි දැනක බෝම්බයක් පිපිරුණොත් පැය ගාණක් ඇඳිරි නීතිය දාය එතනින් ගමන් ගන්න බෑ කියලා මේ පරීක්ෂණ කරන්නේ. එනමුත් උදේ 8:30 ඉඳන් උදේ මේ මේ දවල් 2 වෙනකන් ඇඳිරි නීතිය. ඊට පස්සේ බස් ගමනාගමනේ නැහැ. රටේ ප්‍රවාහනයේ අඩාල වෙලා රටේ ඉන්ධන පෝලිම් වැඩි වෙලා රටේ උද්දමනේ වැඩි වෙලා මේ වගේ ප්‍රශ්න ප්‍රමාණයක් තීද්දි රටට අවශ්‍ය කෙනෙක් අගමැති කරනවා හෝ ජනාධිපති වෙරණින් ජනාධිපති ගමෙන් ඉවත් වෙනව වෙනුවට ඕගොල්ලෝ මේ ගත්ත ක්‍රියාමාර්ගය ඉතාම ලැජ්ජාශීලී සහ පිළිකුළු නියුතු හෙලා දකින්නවා මම. ඒකින්ද මම කියන්නේ අපිට මාර්තු 31 ද අත්වලට මාංචු දාලා ගැහුවා ගහපු වෙලේ සහ මූණවල් බැඳලා ගහපු වෙලේ අපිට මේ සියලු දෙනා අඳුර ගන්න පුළුවන් CID එක මේ කරන්න විහිළුවක්. ඒකින්ද ඒ විහිළුව නැතුව හරියට නීති ඉෂ්ට කරන්න මම මේ ලයිව් එක දාන්නේ දෙකේ එකක් බලාගෙන කොහොමත් මගේ ජීවිතේට මේ 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 QI කියලා මොකක් හරි තර්ජනයක් වෙන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මම මිලියන කෝටි 2.2 ක ජනතාව වෙනුවෙන් මේ කතා කරන්නේ. දුමින්ද සිල්ලෝව එළියට ගත්තනම් එතකොට මම බන්ධනාගාරයේ ඉඳි අච්චු වෙච්ච අවුරුදු 15 අච්චු වෙච්ච අවුරුදු 17 අච්චු වෙච්ච කට්ටිය. එතකොට දුමින්ද සිල්ලෝ එළියට එනවා. මේ මිනිස්සුන්ට මොනවද දී දෙන්නේ? ඒ මිනිස්සුන්ට මොනවද දී දෙන්නේ? එතකොට මේ අරගල භූමියේ සම්පූර්ණයෙන්ම හඬ බාල කිරීමක් තමයි මේ ඇඳිරි නීතියෙන් එක්තරා විදිහකට කරන්නේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත් වෙනකන් මේ තරුණ අරගලේ එහෙමම තියෙනවා. වැහිපිට වැහිවැස්සත්, හෙනපිට හෙන ගැව්වත් කිසිදු බාහිර ක්‍රියාකාරකමක තර්ජනයකින් තොරව අපි මේ සඳහා පෙනී සිටිනවා. මම ඉස්සරහට මම මගේ ජීවිත අවදානමක් තිබ්බේ නැත්තම් මිරිහාන සිද්ධියේ මූල පිරපු අපේ මුස්ලිම් සහෝදරයෝ ඉන්නවා, දෙමළ සහෝදරයෝ ඉන්නවා, කීප දෙනෙක් ඉන්නවා ලයිව් වීඩියෝකින් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන උන්ට ගහපු විදිහ මේක මේ මේ සාහසිකව කරන දෙයක්. CID එකට දැන් දවස් 40ක් වෙනවා. බස් එකට ගිනි දීපු කෙනා හොයාගන්න බෑ, මූණ පේනවලු හොයාගන්න බෑලු. ඉතින් මොකද්ද මේ විහිළුව? එතකොට මයිනගෝ ගමට ගහපු අය මූණවල් පේනව හොයාගන්න බෑලු. මොකද්ද මේ? මම මේ CID එකට කතා කරන්නේ. එතකොට ඔයා මගෙන් ප්‍රශ්න කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ තොරතුරු ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. මගෙන් ප්‍රශ්න කරන්න, තව ඕන නම් ප්‍රශ්න කරන්න අපේ කිසි මේකක් නැහැ. ඒක ප්‍රශ්න කරන්න. නමුත් ගරු මහේස්ත්‍රාත්තුමාද කිව්වා අපෙන් කිසිදු ප්‍රකාශයක් ලබා ගන්න ඔවුන්ට බෑ කියලා. ආයි ඒකින්ද මේක තව විහිළුවක් කරන්න නැතුව බස් වලට, රාජ්‍ය පොදු දේපොළ වලට ගිනි තියපු හැම මිනිහම මේ මේ අත්අඩංගුවට ගන්න සහ මේ රනිල් වික්‍රමසිංහව අගමැති කරගෙන කරන විහිළුවට මේ මේක තවත් විහිළුවක් කරගන්න එපා. මොකද මම දැක්ක ඊයේ මාධ්‍යයේදී රනිල් වික්‍රමසිංහ පොඩ්ඩක් මේ ජනාධිපතිට විරුද්ධ වගේ කතා කරනවා. මේගොල්ලෝ අවුරුදු 30-40 වගේ ඉන්න යාළුවෝ. රංජන රාමනායක කිව්වාගේ මේගොල්ලෝ ඔක්කොම යාළුවෝ මල්ලි. මේගොල්ලෝ ඔක්කොම අනිවාර්යෙන්ම යාළුවෝ. අපි ඒක හොඳටම දන්නවා. ඒක හින්දා මේ ගැටවලට අපි තවත් අහුවෙන්නේ නැහැ. අරගලයට ජය වේවා. බොහොම ස්තුතියි. ආයිබෝන් තවත් මොකක් හරි නිවුස් එකක් තිබ්බොත් මම ලයිව් වෙන්නම්. නැත්තම් මං අනවශ්‍ය දෙයකට ලයිව් වෙන්නේ නැහැ මං කවදාවත්. මම මේ යුක්තිය අසාධාරණය යුක්තිය ඉටු කරන්න ඕන තැන්වලදී යුක්තිය ඉටු කරන්න ඕනේ හින්දා තමයි මම මේ ලයිව් එක ආවේ. ඒකින්ද ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ වෙලාවේ මිනිස්සු මේ මේ මෙතනට ධාරානිපාත වර්ෂ ඇදහෙලෙද්දි මේ උද්ඝෝෂණය කරනවා, කෑ ගහනවා. ඒකින්ද මේක බාල කරන්න ගොඩාක් මිනිස්සු මේ එක්රැස් වෙයි. ඒකට ඒක ඒකට එරිහ පෙළ ගැහෙන්න ඕගොල්ලොත්. බොහොම ස්තුතියි ඔක්කොටම. මේ තෙරුවන් සරණයි. බයි.